ලෝක පරිසර දිනය අතට යෙදී තිබෙනවා. මෙවරෙහි තේමා වන්නේ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනයයි. ඒ අනුව වර්ෂ 2021 2034 කාලය එක්සත් ජාතීන්ගේ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය පිළිබඳව දශකය ලෙස නම් කර තිබෙනවා. පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය අනුව පරිසර දූෂණය හා වන විනාශය වැනි ක්‍රියාකාරකම් මගින් පිරිහුණු පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීමට සහාය වීමයි. තවමත් නවීනස්ව පවතින පරිසර පද්ධති සංරක්ෂණය කිරීමද එහිදී සිදුවෙනවා. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සෑම මහද්වීපයකම සහ සෑම සාගරයකම පරිසර පද්ධතිවල පිරිහීම වැළැක්වීම සහ ඒවා නැවත ගොඩනැන්වීමයි. මෑත කාලීනව ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපටද දරුණු පරිසර විනාශයක් අත්දකින්නට ලැබුණා. ඒ කොළඹ වරායාසන්නේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් සමුද්‍රීය පද්ධතිය ඇතුළු සමස්ත පරිසරයට වැඩි කළ හානියයි. එවන් පසුබිමක් තුල පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මෙම වැඩපිළිවෙල සඳහා අපගේ දායකත්වය ලබා දිය යුතුමයි. මේ අපේ මොහොතයි. අපට කාලය පසු හැරවිය නොහැකි. එහෙත් ගස් වැවීම, නගර හරිත කිරීම, උද්‍යාන නැවත සකස් කිරීම, ගංගා සහ වෙරළ පිරිසුදු කිරීම වැනි දේ අපට කළ හැකි. කෙසේ වෙතත් මෙවන් වැඩපිළිවෙලක් පවත්වාගෙන යාම සඳහා හැමෝම එකාමෙන්ම වැඩ කිරීම අත්‍යවශ්‍යයි. ඔබත් හැකිතාක් සබදාහම සමග ජීවත් වෙන්න, පරිසරය රැක ගැනීම පිළිබඳව අනිත් අයව දැනුවත් කරන්න. මෙය තනිව කළ හැකි සරණක් නොවේ. සුළු පිරිසක් හෝ දැනුවත් කිරීම මගින් විශාල වෙනසක් ඔබට කළ හැකි. හැම විටම ජෛව විවිධත්වයට හා සබදාහමට ගරු කරන්න. සබදාහම රැක ගැනීම වෙනුවෙන් අපි සෑම ක්‍රියාශීලී වෙමු.